තෙරුවන් සරණයි. යමෙක් අහනවා මොකක්ද මේ දිට්ඨිය කියන්නේ කියලා. දිට්ඨිය කියන්නේ දැක්ම. එතකොට දැන් සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනෙක්ගේ තියෙන්නේ හරි දැක්මක්. එතකොට මිත්‍යා දිට්ඨිය තුල තියෙන්නේ වැරදි දැක්මක්. එතකොට මේ දිට්ඨිය දිට්ටි සම්පන්න වෙන්නේ කෙනෙක් වෙන විදියකින් නෙවෙයි සිතෙන්. එතකොට දැන් අපි සිතෙන් තමයි අපි අල්ලගෙන තියෙන්නේ මම මගේ ආත්ම කොටගත් ස්ථිර පයත්මක්. එතකොට ඒ දිට්ඨිය ඇති වෙන්නේ සම්මා දිට්ඨිය හරි මිත්‍යා දිට්ඨියට කෙනෙක් පත් වෙන්නේ සිතේ තියෙන අවිද්‍යා සහගත දත්ත වලින්. මොකද දැන් ප්‍රභාෂවර මනසකින් ඉපදෙන දරුවෙක්, කියන්නේ මේ ප්‍රභාෂවර මනස කියන්නේ මේ අලුත උපන් දරුවෙක්. අලුත උපන් දරුවගෙත් ප්‍රභාෂවරයි කියන්නේ මේ රහත් කියන තැන නෙවෙයි. ඒ දරුවගේ උපක්ලේශ නැහැ. ඒ කියන්නේ ඒ ළමයා මේ ඒ කියන්නේ ඒ ළමයා එකතු කරගත්ත කෙලෙස් ධර්ම ගොඩක් නැහැ. ඒ ළමයා තුල අලුත උපන් බබාගේ බිලිඳගේ තියෙන්නේ එයාගේ ගති සංසාරක පැවතුම් අරුණුකට එයාගට සංඥා නැහැ. සංඥා අල්පයි. මොකද අපි ලෝකයක් තනාගන්නේ අපි තුලින් අපි ලෝකයක් හදාගන්නේ සංඥා මාත්‍රිකව. එතකොට මේ සංඥා මාත්‍රිකව හැදෙන ලෝකයේ දරුවට නැහැ. නමුත් ඉපදිලා පැය ගාණක් යනකොට එයාට සංඥාවල් ඇතිළු වෙනවා. ඉතින් ඒ සංඥාවල් ඔස්සේ ඊළඟට තමයි එයා චුට්ට එයාගේ ලෝකේ පුළුල් කරගෙන එයා හදාගන්නේ. නමුත් ඉතින් දැන් මෙතන දැන් හැබැයි දැන් සම්මා දිට්ඨියට පත් වෙනවා කියන්නේ සංඥා නැතුව ඉන්න එක නෙවෙයි. සම්මා දිට්ඨියට පත් වෙනවා කියන්නේ ඒ සංඥාව ගත හදාගන්න ලෝකේ නිවැරදි දැක්මකට පත් වෙනවා කියන එක. එතකොට ඒ කියන්නේ දැන් මෝහයේ තුලින් එකතු කරගන්න ඒ දත්ත ටික මේ දැන් අපිරිසුදු දත්ත ටික පිරිසුදු කරගන්නවා. එතකොට ඒ දත්තෙට ගෙහෙම තියෙන දත්ත වලට මුකුත් වෙන්නේ නැහැ. නමුත් දැක්ම වෙනස් වෙනවා. දැක්ම පිරිසුදු වෙනවා. දැක්ම නිවැරදි වෙනවා. ඉතින් ඒක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එතකොට අපි දැන් සම්මා දිට්ඨියට පත් වෙන්න කෙනෙකුට වෙන මාර්ගයක් නැහැ ආර්ය අෂ්ටාංගික මඟ හැරෙන්නේ. ඒක ඉතින් බුදුවරයෙක් ලෝකෙට පහළ වෙන්නේ ඕක දේශනා කරන්න. වෙන කිසිම මුනිවරයෙකුට ඕවා කරන්න බෑ. ඒත් මුනිවරු බිහි වෙන්නේ බුදුවරයෙක්ගෙන් තමයි. බුදුවරයා තමයි ලෝකෙට මුලින් ඇති වෙන එන ශාස්ත්‍රුන් වහන්සේ. එතකොට ඒ ශාස්ත්‍රුන්ගේ වචනේ අහගෙන ඒ ශාස්ත්‍රු වචනේට අනුව ඒ ධර්මයේ තමා තුලින් ගවේෂණය කරන අය තමයි මුනිවරු වෙන්නේ අන්තිමට. එතකොට ඒ ගවේෂණයේ සිදු නොවන කෙනෙකුට සම්මා දිට්ඨියට පත් වෙන්න බෑ. අපි කොච්චර බණ ඇහුවත් කොච්චර දත් එක්රස් කරගත්තත් පොත් කියෙව්වත් මොනවා කරත් කොච්චර හිතින් දැන් තවයක් කෙනෙක් අහන්න පුළුවන් අපි දැන් සම්මා දිට්ඨියට පත් වෙන්නේ හිතින් හිතලාද කියලා. නෑ, හිතින් හිතලා සම්මා දිට්ඨියක් ඇති වෙන්නේ විදියක් නෑ. මොකද සිත කියන්නේ දැන් අපි ආයතන දැන් බුදුහාමුදුරුවෝ කිව්වන්නේ මෙතන හටගන්නේ ආයතන සයක් බිඳෙන්නේ ආයතන සයක්. ඒ අරින්න වෙන ලෝකයක් නැහැ. ලෝකය කියලා පනවගන්නේ හටගන්න බිඳෙන ආයතන සය. ඒ හටගන්න තැන සිහිය නැති තැනත් බිඳෙන බව දකින්නේ නැති එකෙත් විපාකයේ තමයි ලෝකයක් හට ගැනීම. එතකොට ඒ හටගන්න ලෝකේ ඒ හටගන්න ලෝකයේ ගැන හරි දැක්මක් නැති නිසා තමයි ඒ ලෝකය හා බැඳිලා යන්නේ, ලෝකය හා ගැටෙන්නේ, ලෝකය පිළිබඳ මේ මුලාවෙන් දැකගන්නේ. ඉතින් ඒක දැකගන්න තියෙන එකම මග එතකොට ආයතන සය එක ආයතනයකින් නෙවෙයි. ආයතන සයම මුලාවක්, ආයතන සයම බොරුවක්, ආයතන සයම මායාවක්. ඉතින් දැන් ඒ ආයතන සය හිත තමයි මූලිකයා. සිත මූලිකයි. මොකද ඇසට පේන්නේ නැහැ. ඇසට ඇතුල් වෙන්නේ ඇස මාධ්‍යයක් විතරයි. එතකොට දැන් අපි ගහක් දිහා බැලුවොත් ගහ කියලා අඳුරගන්නේ ඇස නෙවෙයි සිත. එතකොට අපි කේක් කෑල්ලක් කන්න කෑවොත් ඒක කේක් කෑල්ලක්. ඒ කේක් කෑල්ල මේ රස, ඒ කේක් කෑල්ල මේ පාට, මේ කියන දේ අඳුරගන්නේ දිව නෙවෙයි. ඒ ඇස, දිව,
ඒ කියන ඒ මාධ්‍ය එකතු වෙලා හටගන්න තැන තමයි සිත හටගෙන ඒක අඳුර ගන්නේ. එතකොට දැන් අරවා ඇස කන නාසය දිව කය කියන ඒවා ඩමි පහක්. ඒ ඩමි පහට ජීවිතය දෙනවා සිතේ මනසේ. එතකොට ඒ ඩමි පහේ ජීවිතය දෙන තැන එතනට සිතේ තියෙන්නේ මොනවද? සිතේ තියෙන්නේ එකතු කරගත්ත දත්ත ප්‍රමාණය. දැන් අපි දවසක කේක් කෑල්ලක් කාලා ඒ කේක් කෑල්ලට සාපේක්ෂව අපි හැමදාම අනිත් කන කේක් සියල්ලමත් අර සාපේක්ෂව හිතා ගන්නවා. ඒ සාපේක්ෂක මත තමයි අපි මේ කේක් කෑල්ල දැන් ඒකට අනුව අරකට අනුව තමයි දැන් අපි හිතන්නේ මේක රසයි මේක රස නැහැ. එතකොට දැන් මේකේ පැණිරහ වැඩි මේකේ පැණිරහ නැහැ. දැන් අපි දවසක කාලා අරගත්තේ මතකයේ ඔස්සේ එන සාපේක්ෂ අනුව දෙපැත්තකට බෙද බෙද හැමදෙස්සෙම බලනවා. දැන් එහෙම කරන්නේ හිතනේ. දැන් ඒ හිතේ දින සත්‍යතාවය මොකද්ද? කොහොමද හිතකින් සත්‍ය දැකගන්නේ? සිතකින් සත්‍ය දැක ගන්න බෑ. සිත කියන්නේ තව මේ අනිත් ආයතන පහේ වහලෙක් විතරයි. ඒ ගන්න ඒ වගේ හේතු බාහිර රූප අභ්‍යන්තර රූප කියන දෙකේ එකතුවෙන් හටගන්න වහල් බවක් විතරයි මනස සිත. එතකොට එයා ඒකට අපිට එතනින් ඒක උපයෝගී කරගෙන සත්‍ය දකින්න බෑ. එතනත් ඉන්නේ වහලෙක් විතරයි. එතනත් ඉන්නේ ආයතන පහකට වහල් වෙච්ච කෙනෙක් විතරයි. ඇත්තටම අන්ත අසරණ තරක් සිත. ඉතින් එහෙනම් සත්‍ය දැක ගන්න බෑ. හිත සත්‍ය දැක ගන්න බෑ. හිතමින් සත්‍ය අඳුර ගන්න බෑ. හිතමින් අපිට යන්තා දුරකට අර ඒ සාපේක්ෂක අනුව දැන් අපි ධර්මයක් ඇහුවත් ඒ පෙර එකතු කරගත්ත දත්ත දැන් එකතු කරගත්ත දත්ත ඒ සියල්ලගෙම සාපේක්ෂ අනුව යම්කිසි අපි එනවා නිගමනවලට. එතකොටත් එතන තියෙන්නේ සාපේක්ෂ ප්‍රමාණයක් විතරයි. එතකොට එතනත් සත්‍ය දැක ගන්න දැන් සාපේක්ෂ තුල තියෙන්නේ හැමතිස්සම මේ තරාදීකට දාලා මනිනවා මිනුම් දණ්ඩක්. මේකට වඩා අරක හොඳයි, අරකට වඩා මේක හොඳයි, එදාට වඩා අද තේරෙනවා, අදට වඩා ඊයේ හෙට තේරෙනවා. ওই විදිහට සාපේක්ෂ ප්‍රමාණයක්ට අනුව අපි හදා ගන්නවා, සාපේක්ෂක හදා ගන්නවා. ඒ සාපේක්ෂක හදාගෙන එතනින් අපි හිතුවොත් අපිට මේ යෝනිසෝ මනසිකාරය දැන් පහළ වුණා. යෝනිසෝ මනසිකාරය තුලින් අපි සත්‍ය දැකගත්තයි කියලා ඒක බොරුවක්. ඉතින් යෝනිසෝ මනසිකාරය කියන්නේම දැන් මේ බොහෝ දෙනා යෝනිසෝ මනසිකාරය කියලා ඔබට හඳුන්වා දෙන තැනම බොරුවක්. මොකද යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ සිත දැක ගැනීම නෙවෙයි. යෝනිසෝ මනසිකාරයේ ඇති වෙන්නෙම සිත නිහඬ වූ තැන ඉඳන්. යෝනිසෝ මනසිකාරය කියන්නේ සිතින් හිත දැන් ගොඩක් අයගේ සංකල්පයක් තමයි මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ සිතින් හිතමින් මානසිකාරය කරමින් ධර්මයේ දැක ගැනීම කියලා නෑ. යෝනිසෝ මානසිකාරයේ ඇති වෙන්නම සිත නිහඬ වූ තැන සිට. අන්න එතන ඉඳන් තමයි සත්‍ය ලෙසම ධර්මය ඉපදෙන්නේ, ධර්මය හටගන්නේ. සිතෙන් ධර්මයක් ඉපදෙන්නේ නෑ, සිතින් හටගන්නේ සාපේක්ෂ පමණයි. එතකොට සිත නිහඬ වූ තැන ඉඳන් ධර්මය ඉපදෙනවා. ඉතින් එන්නේ එතන ඉඳන් තමයි සැබෑ සත්‍ය යෝනිසෝ මනසිකාරයකට යම් කෙනෙක් සත්‍ය යෝනිසෝ මනසිකාරයකින් සත්‍ය දැකගන්නේ අන්නර නිහඬ වූ මනසක් තුලින්. එතකොට කොහොමද මේ නිහඬ තැනට එන්නේ? මේ නිහඬ තැනට එන්න තමයි අපි සතිපට්ඨානය කියන දේ පාවිච්චි කරන්නේ. ඉතින් මේ නිහඬ තැනට එන්න සතිපට්ඨානය පාවිච්චි කරනකොට තමයි බුදුහාමුදුරුවෝ එක එක කෙනාගේ එක එක දක්ෂතා හැකියාවන් ප්‍රඥාව ඒ සියල්ලම යන්න තමයි සතිපට්ඨාන ක්‍රම හතරක් අඳුනලා දීලා තියෙන්නේ. ඉතින් ඒ පූර්ණ සතිමත් භාවයෙන් සතිය පිහිටවීමෙන් සතිමත් වීමෙන් තමයි අපි සිත දකින්න යන තැනටපත් වෙන්නේ. ඉතින් ඒ සිත දකින චිත්තානුපස්සනාවට එන්න
නොයෙක් ක්‍රමක භාවිතා කළ එන්න පුළුවන්. ඉතින් අපි අපි ඒව කතා නොකර අපි බලමු චිත්තානු එතනට ඇවිල්ලා සිත නිහඬ කරන්නේ කොහොමද කියලා. දැන් අපි සිත අරගෙන ඉන්නකොට අපි අපි සතිමත් වෙනකොට අපි අභ්‍යන්තර සිතුවිල්ලට සතිය පිහිටවන්න තැනකට කෙනෙක් සතිය දියුණු කරගෙන ආවොත් එතන ඉඳන් එයාට පේන්න ගන්නවා මේ සිත අන්තගාමීව එහෙට මෙහෙට කැරකෙනවා. සිත කියන්නේ කිසි කෙනෙක්ගේ පාලනයක් සිත තියා ඇත්තටම ආයතන සයේම කිසිම පාලනයක් නැහැ. කිසි කෙනෙකුට පාලනය නැහැ බැවිද ඕක දැක ගන්නත් අර සිතට සිහිය එන්න ඕනේ. සිතට සිහිය නැති කෙනෙකුට ඕක දැක ගන්න බෑ. දැන් මූලික අධ්‍යයන එතන එනකොටම ඒ එතන සතිමත් වෙනකොට තමයි දැනගන්නේ මේ මෙතන මේ මගේ පාලනයකින් තොරව සිත වැඩ කරනවනේ කියලා. මගේ පාලනයකින් කිසිම පාලනයක් නැහැනේ මෙතන කියලා. මම කියලා අල්ලගෙන තියෙන සිතුවිල්ලක් ඒ මම කියලා අල්ලගෙන තියෙන සිතුවිල්ලම ඒ මලකඩ කාපු සිත දැක ගන්න තැන තමයි අඳුරගන්නේ මේ මෙතන මේ මෙතන මම කියලා මේ පවත්වන්න පුළුවන් මම කියලා පවත්වන තැනකින් හටගන්න කිසිම දෙයක් මෙතන නැහැ. මෙතන ස්වභාවයක් විතරයි තියෙන පවතින්නේ කියලා. ස්වභාවය තුල ගලනේ. දැන් අපිට හුළඟ අල්ලන්න බෑ. අපිට හුළඟ එන දිශාව අපිට තීරණය කරන්න බෑ. හුළඟට අයිතිකාරයක් නැහැ. හුළඟ ඒ හේත් බටහිරටද හමන්නේ නැගෙනහිරට හමන්නේ ඒක ඒ හමන දිශාව තීරණය වෙන්නේ හේතු මත. එතකොට හේතු මත ඒ හමන දිශාව තීරණය වෙනවා. ඒක නවත්විල්ලක් නැහැ. ඒක හේතු මත ඇතිවෙලා හේතු මත නැති වෙන. ඉතින් සිත කියන්නේ තොච්චරයි. ඉතින් ඒක දැක ගන්න කෙනෙක් සතිමත්ව සිතට සතිමත් වෙන්න වෙනවා. සිත දැක ගන්න තැන එයාට පේනවා සිත අන්තගාමීව එක්ක පෙර මතක වලට යනවා. එහෙම නැත්නම් සිත අන්තගාමීව අතීතේ දත්ත අරගෙන අනාගතයක් මවනවා. අතීතයෙන් දත්ත අරගන්නේ අතීතයක් නැත්නම් අපිට අනාගතයක් පවතින්නේ නැහැනේ. දැන් අතීතේ දත්ත අනුව තමයි අනාගතයක් ඔබ හදාගන්නේ. එතකොට ඒ අතීතයේ දත්තන් අනාගතයක් හදනවා නැත්නම් අතීතයක් හදනවා. දැන් ওই දෙක අතර දෝලණය වීම දැක ගන්නත් සිතට සිහිය පිහිටවන්නම වෙනවා. එතකොට සිතට සිහිය පිහිටවනකොට එතකොට එයා දැක ගන්නවා මේ සිත හැමතිස්සෙම මගේ පාලනයකින් තොරව මම කියලා තැනකින් නැතුව සිත දුවනවා. දැන් මේවා දකින්නවා කියන්නේ මේවා හිතනවා නෙවෙයි. අන්න ඒක තමයි අනිත් වැදගත්ම කාරණේ. මොකද කෙනෙක් හිතනවා මේ දකින්නවා කියන්නේ හිතනවා කියලා. දකින්නවා කියන්නේ හිතනවා නෙවෙයි. දකින්නවා කියන්නේ සතියෙන් ප්‍රඥාවෙන් ඒක විමර්ශනය කිරීම. එතනදි හිතක් වැඩ කරන්නේ නැහැ. සතිය යොදාගෙන විමසුම් ඇසින් ප්‍රඥා ඇසින් බලාගෙන සිටීම. ඉනි මෙතනදී එයාට පේනවා දෙපැත්තට දෝලණය වෙනවා. ඒ දෝලණය වෙන හේතුවක් නැහැ. හේතු සැකසিলা හිතෙන්ම හේතු හදාගෙන හිතෙන්ම හිතේ හිතම නිගමන වලට එනවා. හිතම හේතු සැකසලා දෙනවා නිසිතුවිල්ලට හැදෙන්න. ওই විදියට එන යන එක කොහොම බල බල ඉන්න කෙනෙකුට එතකොට කෙනෙක්ගේ සතිය පිහිට වෙන තැනට එනකොට අර පෙර ආපු සිතුවිලි පෙර සිතුවිලි තුල රවුංග ගා හිටපු තැන එතනින් එයා අර සතිය කියන්නේ ලයිට් එක සතිය කියන ලයිට් එක ගහපුත කමං අර හිතනවා කියන තැන තුලින් හටගත්ත ඒක නැවතෙනවා. එතකොට වෙන්නේ අර පෙර සිතමින් ආපු සිතුවිලි රැල්ල සිතුවිලි ප්‍රවාහය එක තැන අර පෙර සිතුවිල්ල නවතිනවා. එතකොට ඒ නැවතුණාට පස්සේ එතන ඉඳන් ආයි කෙනෙක් සතිමත් නම් එයාට පේනවා තව සිතුවිල්ලක් එනවා. දැන් ඒ සිතුවිල්ල හදන කෙනෙක් නෑ. ඒකට හේතු සැකසিলা ඔහේයි බේ හට ගන්නවා. එතකොට දැන් එහෙම ඔහොම බලාගෙන සතිය පිහිටවගෙන ඉන්න කෙනෙකුට පේනවා සිත හට ගන්නවා සිත නවතිනවා සිත හට ගන්නවා සිත නවතිනවා ආයි සිතුවිල්ලක බැඳෙනවා ආයි නවතිනවා. ඔන්න ඔහොම නවතින තැනට එහෙම ඒ
සිත සිහිය පිහිටවගෙන ඉන්නකොට එයාට සිතක් හටගෙන සිතක් ආය හට නිරුද්ධ වෙලා නැවත හටගන්න තැන එනකං එයාට හම්බ වෙන පොඩි හිස් පව හිස් තැනක්. ඒ කියන්නේ ගැප් එකක් අහුවෙන හිතේ තව හිතුවිල්ලකින් තව සිතුවිල්ලකට පයින් ගැප් එක. එන්නේ ගැප් එකට කියනවා අපි මේ මුකුත් නැති සුද්ධ ස්වභාවයක්. මොකද එතන සිතේ සංඥා මාත්‍රිකව අරගන්න මතක කියන දේ තුලින් ඇතිවෙන සංඥා මාත්‍රික සිතුවිලි ප්‍රවාහ නැහැ. එතන මුකුත් නැති හිස් තැනක් අහුවෙනවා. ඒකට තමයි අපි කියන්නේ වර්තමාන මොහොත. වර්තමාන මොහොතවල් කියලා කියන්නේ එතන. එතනේ වර්තමාන මොහොත හිස්. අන්න ඔතන තමයි ඔන්න ඔය වර්තමාන හිස් මොහොත දැක ගන්න තුරු කෙනෙක් හරියට මාර්ගයට එන්නේ නැහැ. කෙනෙක් මාර්ගයට එන්නෙම ඔන්න ඔය වර්තමාන මොහොත දැකගත් තැන ඉඳන්. එතකොට මේ වර්තමාන මොහොත දැකගෙන වර්තමාන මොහොත තුල ඉන්නකොට මුකුත් නැති හිස්ම හිස් තැනක ඉන්නකොට එයාට ධර්මතානුව ඊළඟට අන්න එතන තමයි බුදුන් පහළ වෙන්නේ. එතන ඉඳන් එයාට මාර්ගය පෙන්වන්නේ හිතෙන් නෙවෙයි. හිතෙන් පෙන්වන මාර්ගයක් නැහැ. හිත නෙවෙයි මාර්ගය පෙන්වන්නේ. හිත නැතිව හිතින් හටගන්න චෛතසික නොමැතිව බුදුන් පහළ වෙලා මාර්ගයේ කියනවා කියන්නේ උන් ඔතන ඉඳා. එතන ඉඳන් ධර්මතා තුලින් සත්‍ය අවබෝධය කරාම අරගෙන යනවා. අරගෙන යන්නේක් නැතිව ඔන්න ඕක දැකගන්න ඔතනට එන්න සතිමත් කෙනෙකුට එන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඒ වර්තමාන චෛතසික තුල එතන රැඳින්න එතන ඇති වෙන හිස් චෛතසික තුල හිත ඒවත් සිතක්. ඒ වර්තමානය කියන්නේ එතන සිතක් වුණාට සිතක් කියන්නේ එතන දැනීම තියෙනවනේ. අනිවාර්යෙන් දැනීම තියෙනවනේ. එතකොට සිතක් වුණාට මොකද එතන අර පෙර සංඥා මතක වලින් අරගෙන ගැට ගහන කතා නෑ. ඒ කතා නැති නිසා එතන ඉඳන් මාර්ගය කියන්නේ ධර්මතාවයන්ම පමණයි. ඒ ධර්මතා තුලින් පෙන්නන මාර්ගය මිසක් සිතින් පෙන්නන මාර්ගයකින් සත්‍ය දැකගන්න බෑ. සිතින් මාර්ග වැටිලා නැහැ. සිතින් කියන්නේ මෙතන කතා කරන හිතින්. ඒක පටලව ගන්න එපා. සිත කියන්නේ කතා කරන සිත. සිත කියන්නේ සිතන සිත. සිතුවිලි එක්ක සිතුවිලි කතාවට අහු වෙලා පෙන්නන දැකගන්න මාර්ගයක් නැහැ. ඒ ඒ ඒ ඒවා ඔක්කොම බොරු කතා. ඒවා මායාව තුල මායාව හෙවීම පමණයි. මායාව තුල මායාව සොයලා පළක් නැහැ. මායාවෙන් මිදුණ තැන ඉඳන් තමයි මායාව සොයා ගන්න ඕනේ. ඉතින්